समाजसङ्गायना साधो 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 समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनु सगमुखदम धमसवन कालो अय भदंता धम्म सबन कालो अदंता धम कालो काो अदंता යුකපපකෝටහිපියපපමියං කාලං කරුන්තු අතිදුක් කරනිී හදංගතුලෝකහිතායනතුහෝ නමුමහකරු නිකස්සතස්ස කොළුණුමෙන් සතවෙත පතල නැන සවූ පදරුත හෙලිකල ලොවටසිත නිතර නමදිම් මනිඳු සරනත අසම්බුධන් බුද්ධ නිසේවිතන් යං භවාභාවන් ගටන් ත්‍රති ජීවලෝකෝ නමු අවි්්‍යාධිකිලේසජාලන් විධංසිනු ධම්ම වරස්සතස්ස ලංකර සසරහිම් දුරුකර කෙලෙසන් බියගිම් සිදදුකල යුතු උතුම් Quanම් නවලෝ තුර සදහම් ගුණயோෝ සල සමධිපഞ විමුතිඥනප පබතියුත්තු හිතජනන කුසලതකන තමරිය සhang සිරසානමමි කිසිකනෙ කුන්පමණ නොකලකෙ ගුණැති අපමණ සතහට පිලිසාරණ වඳිම් අදරින් අරි සගගන සාධෝ සාධෝසාධෘෝ නමුතස්्य ভাගವතුು அহাතු සම්্ම සම්බුදধাස්्य නමුතස්्य ভাගವතුು අহাතුು සම්্ම සම්බුදදස්्य නමුතස්ස ভাগವතුು அহাතුು, සම්මාසම්බුදු්දස්ස බුදදු්ධෝච මේ වරංදජජා සෝචලබ බේත මේවරෝ ගන්හේහං සබ්බ ලෝකස්ස නිච්චන් කාය ගතාසතිින්තේ සියලු දෙනාටන තෙරුවන් සරණින් සියලු යහපත වේවා හැම දෙනාගේ ජීවිත නොහිම් බුදුගුණයෙන් සිහිල් වේවා ජීවිත නිවිනිවී පහන් වේවා රාගේ වෙනුවට විරාගේ මැතිවේවා ක්‍රෝධය කෝපයාාවේගේ වෙනුවට මෛත්‍රිය මැතිවේවා මෝහය මුලාම වෙනුවට ප්‍රඥාවම පහළ වේවා ඊරිසිියාව මසුරුකම වෙනුවට කරුණාව මුදිතාව පරෝපකාරයම ඇතිවේවා විවේචන ගරජන තරජන වෙනුවට ඇතිපුංචි ගුණයෙන් හෝ සතුටුවෙන්න පුළුවන් සිතක් ඔබට ඇතිවේවා කියලා මහා සංගරත්නය වෙනුවෙන් මම ආශිවාද කරනවා බුදුරජාණන් වහන්සේ නිසයි අපිට මේ මහා සැනසිල්ල අද හිමිවෙලා තියෙන්නේ සැබවින්ම මනුස්ස ලෝකේ මිනිසුන්ගේ ආයුක්ෂදැන් සෑහෙන මට්ටමකට පිරිහිලා වර්ෂවසයෙන් ත්තොත් හැත්තෑවකටාසුවකට උපරිමයා දක්වා සීමා වෙලා ඉතින් මේ පරිහානය ආයුෂය පමණක් පිරිහුණා කියලා කියන් තමාරුයි ආයුෂය පිරිහෙනකොට වර්ණය පිරිහෙනවා රූපය ලස්සන නැතිවෙනවා හිතේ ලස්සනත් නැතිවෙනවා හිතේ ලස්සන පුොහමන් නැතිවෙනවන්නේ අකුසලයෙන් පාපෙන් තැවරෙනකොට එතකොට ආයුෂය පිරිහෙද්දී වර්ණය පිරිහෙනවා වරණය පිරිහෙනකොට සැපේ පිරිහෙනවා. කායික මානසික සැපේ පිරිහිලායවා. එවගේ ආයුෂ වරණ සැප පිරිහෙනකට කාය බලයක් පිරිහෙනවා කායික බලයන්නෑඇදැ චිත්ත බලයත් අහහිමි වෙලා. පුංචිම පුංචි තැනකවුනක් මහ පුදුම විදියට ආවයගෙන් පරවශ වෙලා ඕනුම මෝතකෝන පුද්ගල මනසක් කෝපාවිෂ්ඨ කරන් හරි පහසුලීමේ ජන සමාදී රවා බැලුවනම් කෝපාවිෂ්ට වෙනවා. එක නපුරු වචනයක් කිවනම් නපුර වන දහස් ගානක්. රලා කියන මටමට තක් වියරු වෙලාතියෙන යුගයා මේ ආයුෂයේ පිරිහෙද්දී වර්න්නේය පිරිහෙදදිී සැපේ පිරිහෙද්දී බල පිරිහෙද්දී ප්‍රඥාවත් පිරිහිලායනවා තැන් වන ප්‍රඥාවත් පිරිිහිච්ච යුගයක ආයුෂයනෝ පිරිහෙද්දී කායිකමමාන්සිි ශක්තිය හීන බෙද්දී වැඩ්ඩි පුරම සත්‍යය වෝ ඇදී බැදී ඇලි අන්න මොකටද පාතටමයි පාපයට පුදුම විදියට ප්‍රිය කරනවා මනසි හැකිහෙම තමයි වැරැද්ද... වගේ අයිහපත අබැ් කියනේවා යහපද දේලෙසු දකිනවා. යහපතයිහපත තෝරාගන්න මෑ අකුසලය බලවත් වෙනකොට. ඇයි අකුසලයක්ත් එක තියනෙ මොහයන මෝහය කියනෙ මත් දුමාරයක් වගේ. මහ ගණ මීදුමක් වගේ ගන වලාකුලක් වගේ හඳ උදාාවෙන වෙලා ඔබ දැකනෑ තිනෙ ගණ වලාකුල්ලකින් වැැහුණොත් හඳකෝමද ආපේනෙ නෑ. හඳ මඩලක් තිබුණේ දෝහෝයි සැකේ උපදුවමින් ඉර මඩලවටත් ඒේමයි කොච්ර රශ්නය වඋනම් කොච්චර තේජස්වී උනාත්න් ඉර මඩල වලාකුලකින් දැහුුණම් යාලෝකයේ නැතිවෙලා යනවා. අන්නේ වගේම සිතත් මැහෙනවා මෝහෙන් මේ පිත මෝහෙන් මෙහි ලගේයාට පස්සේ ආලෝකයක් නැතුවන මොකද නැතිවනාලෝකයේ ප්‍රඥාව නෙමති යාලෝකයේ නැති වනනාහම යාට නොපෙන නිමනුවද එයට කුසලේ පේෙන් ෙත්න එයට කුසලේ පේෙන්න්නේ. යට යහපත පේෙන්න්නේ අහපත පේෙන්ෙද. ඇදැන් ප්‍රඥාවනම තියාලෝකෙ නෑනි බාහිරාලෝකෙන් යහපත දකින්න බෑනේ ප්‍රඥාවනම තියාලෝකයේ පහළවෙනි හදබතේ තතාගතයන් වහන්සේගේ ධරමය තුළින්න්නේ ඒ අහිමි වුනාට පස්සේ යා මෝහේ ඉන්න කෙනෙ හනම් දකින දකින අරමුණේ ඇසන් දකින දකින අරමුණේ එක්කොඔයාට රාගය ඇතිවෙන් හෙමනත්වන් දවේශ. ත් එක මහේ කනටඇහෙෙන තාක් ශම්්ද දෙක්කෝ රාගගේ ඇතිකරගන්නු හෙමනත්න් දේශ හෙදකත්ෙ එකම මෝහේ. මේ ඉන්ද්‍රියන්ට ලැබෙන ස්පාර්ස වෙන අරමුණු නිසා එ රාගේ හෙමනත්තන් දේශයේ දකත් එකකම මෝහේ. ඔය විදියට සාමාන්‍යින් කෙනෙකුට තතාගත ධර්රමයේ ආභාසය නැත්නම් ඇසර නැත් නම් මුල්ලු මනින්ම මෝහන්ද කාරින් හෙළයනවා එතකොට අපි අද ජීවත්වන කාලේ මිනිස් මනස මහා ගණකළු ධමාරයකින් වැහිලා. මොකක් දේ දුමාරය මෝහය. ය සත්්‍යය දකින්නේෙනෑ. මෝහෙෙන් ඉන්න කෙනාට පේන්නේ අසත්‍යදී සත්‍යය කියලා. එකතම මෝහේ ඇති ස්වභාවය. ඒවගේ යාට පේන්නේ අනිත්‍යදී නිත්‍යයි කියල්. එට අනිත්‍ය සංඥා වැට හෙන්නේ නෑ යහිතනන්නේ හමදේ නිත්‍යය වෙනස් වෙන්න නෑ කියලා. ඉතින් එම හිතුවට පස වෙනස් වෙලායාද ොන්න තරන්න නම්. ඉඩනයක් ජීවිත එල්වේද ඒ හිතන මේ දුක් සහගත දේවල් සැපයි කියලා ඒ රූපය දුකක්නේ හැබ යාහිතන මේ රූපය සැපයි එවගේම මේ ඇස කර නාසේදවකාය මනස මෙමයිති වන්නේ දුකටන්නේ රූප ශබද ගන්දර සොටම දම්මක නරමුණ අයිති වන්න දුකටයි හැබැ මොහේ කියෙනනන්ධකාරයෙන්න්න නහිතන මේ ඔක්කෝම සපයා සැනසිල්ල සතුටක් මම මගේ මට අයිති මමයි මේ ජීවත්තෙන්නේ මමයි මේ පිදිිපි දෙයන්නේ මයි සැපත්වෙන්න්න ඕනි මයි දුක්විඳන්න මෙන්න මේ විදියට ආත්ම සංඥාවෙන් ආත්මස්නේහයෙන් එයා දේවල් දෙස බලනම පරාමර්ශණය කන ඇඒ. ඒ හදගතේ ප්‍රඥාවන ඇති ආලෝක දහරාවනෑ එහනං ප්‍රඥාව නැති පුද්ගලයකුට ඕනම වැරද්දක් කරන්න පුළුවන්ද බැරිද. ඕනම වැරද්දක් එයා කරනවා ඕනම වැරද්දකටයා ඉදිරිපත්වන නැබුරු වෙන. නත්ති දින්න යහිතනම දන්දීල වැදක්න විපායක් නය දීමෙන් අනිසක්යක් නෑක හිතන. ඒ මොහන්දකාරය තුළනින්න්නේ නතේ ඒක් හන් නති හතන් අතේ සුකර දුකටානම් කම්මානම් පළම් විපාකු කුසලා කුසර කරමවලට විපාක ලැබෙන්න්නේ නෑ හම මේ කක්නේ මවට පියට සැක පලක් ඕවන්න විර විශසම දෘෂ්ටිවලට පත්වෙනවා බුදුරජාණන්මහස විවේචනය කරනවා ධර්ම විවේචයරනවා සංහරත්ය වේචනයරනවා ඇයිහෙම කරන්නේ යහෙම කරන්නට ප්‍ර්ඥාව නැති නිසා. එයනම් ප්‍රඥාව නැතිබීම මුන්න තරං අලාභ්‍යාන. ල්පකෝටි ගණනකින් පහළවන්න බුදුරජාණන් වහන්සේ වත් සරණයන්දයාට ලබෙඳි නෑ කල්පකෝටි ාණකින් හම් වන්න ධර්මයහාන ලැබෙදි නෑ. කල්පකෝටි ගන්නකින් පහල වන සංග්‍යා දකින්න අසරකණය අදවස්ථාවනඇයියේ. ඉන්නේ මිත්‍යා දුෘෂ්ටියයක. ඉන්න විසමාදහසක් ඉන්න පිළිකොල් සසාහගත දුෘෂ්ටියක. පිළකුල් හැසිරීමක. එනිසා භාග්‍යතුන අදශනක ක නම් මේ මිත්‍යයා දුෘෂ්ටියයන තම් ප්‍රඥාව හිමි වීම ඒ තරම් අලාභයක් ඒ තරම්ම විපක් ඒ තරම් දු කප්ටියයලා. ප්‍රඥාව අහිමි කරගන්ටපා මොන්නම හේතුවකිින් මොන්නව නැතිව වුණා භාගතුාස වදාාරනා මේ ලෝක පරිහාණයෙන් තියෙනවා. ධනසම්පත් අහිමවීම් තියෙන රාජර් හද සැපහහිම වෙලායනව සිදුු සැ පහහිම වෙලා යනවා. එක ලොකු වන තුරකට හේතුවවෙ නෑ රජසැපයෙන් කෙනෙක් පරිහිලායනවවා කියන බහසයෙන් පව්රගන්තින අඩු අවස්ථාව වඩුවෙනවා කියන එකයි. බොහෝ අවස්ථාවල. හැබැයි කෙනෙ පුට ප්‍රකඥාව නැමැති ධනය අහිමි වුනොත් කල්ප ගානකින්වත්තාය ඒ අඩුව පිරිමහ ගණඩබ. ප්‍රඥාව නැතිකෙන අස්රද්ධාවන්තේ ප්‍රඥාව නතිකෙන සිිල්බිඳ ගත්ත කෙනෙක් වෙනවා ප්‍රඥාව නැතිගෙනගේ හදවතය කරුණා මෛතයේ මුදිතතායි තුරුවවෙදි නෑ ප්‍රඥාව නැතිකෙනාගේ ජීවිතය ලියල්ුවක්නෑ සාමාන්‍ය ජීවිතයක් වනත් අනතුරෙෙන් වලක්වාගෙන ඉදිරියට යන නම් ප්‍රඥාවක්ක වශයයිනි සාමාන්‍ය ජීවිතයේ සාමාන්‍ය කටයතු වලට බඳු නුවනඥාාවයක් බල පපතිනව නම් මේ සංසාරය වගේ දීර්ඝ කාලීන කහෙද වාචකයක් ප්‍රශ්නයක් නිමාවට පත් කරන්න මොන්න තරන්නම් ප්‍රඥාව කවශ්‍ය වෙයිද. අන්නේ ප්‍රඥාව උපදවාදනන්නේ කොතනින්ද මෙන්න මේ සම්බුද්ධ සාාසලී. අන්නේ ප්‍රඥාවල්ලවට තිලින කරන්නේ දායාද කරන්නේ බාගවත් බුදුරජාණන් වහන්සේ. ඒ කාරණය හැමදාම ලෝකකි නෑ. එනිසා සම්බුද්ධෝත්පාදය දුර්ල බයි. මතකතියාගන්න. හැමදාකම බුදුවරු ලෝකට පහල වෙන්නෙන. හැමදාකම මේ කසාාවත දකින්නත් නෑ, ඒවාගේ හැම කාලෙක්ම ගමින් ගම චෛත්‍යස්ථාන විහාර මලුමම්පෙත් හබවෙන්නදනෑ හැමකාලයකම සබුද්ධ සාාසනයක් නෑ අනි හැමදේම හැම කාලෙකම ලෝක තියෙනවා. අනි හැමදේම හැම කාලෙකම තියෙනවලෝක. සම්බුද්ධ ශාසනය මේ අමා ධරමය හැර එහනන් දැන් ඔබ මේ ජීවත් වන කාලේ ඔබට මේ අමා ධරමය දැන් හම්බ වෙලා මොන ගැහිලා සම්බුද්ධ සාසනය ඔබේ මානේයට දැන් පැමිණිලා අවුදු දෙ දහස් පංසියකට ආසන්න කාලයක් මේ සම්බුද්ධ ශාසනය නිරුපද්‍රත ලෙස මේ ලෝකෙ පවතිනවා ඒ තාක් සත්වය අන්ට සබුදධ සාාසනය හම්බවෙනවා ඒ කාලය අවසන්දී වෙන් ආය සෑහෙන කාලෙකට අවුරදු වලින් මෙතෙකයි කිව නොහැකිේ යුග පරිච්චේදයක් සම්බුද්ධෝත් පාදයක් නෑ ලෝක හැබැයි අපට මේ මහා බද්දර කල්පය අවසානය වෙන්න පෙරාතුව තබත් එකම එක ආස්්චරයමත් අවස්ථාමක්තියෙනවා තයි මෛත්‍රී බුදුරජාණන් වහන්සගේ ශාසනය හැබැයි ඒ සාාසනය තත් ඒ සාාසනය තුළ හෝ මේ දුකා අවසන් කරන්නට නම් මේ ජීවිතය උපරිම මට්ටමින් ධර්මය පුරුදුකරන්තඕන මේ ජීවිතය උපරිම මට්ටමකින් දරම මේ හැසිරිච්ච කෙනකුට ඒ අවස්ථාවනනි හම්බ වෙන්න තැත්තම් මේ අවස්ථාව මටේපා මේ අවස්ථාවෙන් මම් ප්‍රයෝජනයක් ග්ඩි නෑ කියලා මේ අවස්ථාව දැන දැන මගරෙන කෙනෙකුට හම්බවෙන්නේ නෑ මෛත්‍රී බුද් සාසනයවා. ඒකන් මතක තියාගන්න මෙතේ බුදුන් පාමුල අමානිමනින් වත් සැනසෙනවා මේ ජීවිතය නිවන්නසව සෙවූ ශ්‍රාවකයා. එනිසා අදයි ප්‍රතිිපදාව සම්පූර්ණ කරාන්නටෝනි, අදයි බෝධි පාක්ෂික පුරන්ටෝනි මෛත්‍රයේ බුද්ධසා සසනේ ෝනිව ලබ ෙතකොට. එනිසා ප්‍රමාදී වුණො මේ ජීවිතය සැබවින් ූදාර ර්ථයක් ඇද මෙහවාගන්න පුළුවන් දැන්ක අවස්ථාවක් වටිනාම වටිනාලාභයක් අප ඉදිරයේ පවතින වගෞතම සම්බුදු සසුන. ගෞතම බුදුරජාණන් වහන්සෙම දේශනා කන මේ මහා බද්දර කල්පය අවසන් වෙන්න පෙර මෛත්‍රයේ බුද්ධසාාසනයක්ත් පහළ වෙනවා කියලා එහෙනම් කෙවූ කල්පගාන සංසාරය අනන්තයි අත්‍රමාණයි එපදිච්චවාර අනන්තයි මේ දුනවාර අනන්තයි මීදවාරානතයි උත්පත්ති චතිවාර ෙඩ රෝග විපත් හැදිච්චවාර කියන්න බෑ අනන්තයි අ්‍රමාණයි අන්ත දුකක් ලෝක තියෙනවනගේ අන්ත දුකට වැඩච්චවාර අනන්. කවවා කියනවාන මේ නම්ම න්ත දුुකක් කියලලා කියනවාන මිනිසු විධාකාරය දුක මනිනවානේ සාමානය කෙනෙකුණ දුක ැනගන්න තේරෙන් නෑ මොකද ිර තින ගෙන දැල් මද තියෙන දුකම මස ක න න මොකක් උපරිම දුुකක් තියෙනවාන උපරි ම දුකක් මේ ලෝක තියෙනවා න. ඒ පරි දුක ොච්චර හරි සං සාර ින්ද ින්දවා ආවා උපරිම දුකක් අහිම කරනවා කල්ප න න ඉින්ඳපු රිම දුකක් අහිමි කරනවා මේ හා බද්‍රර කල්පය තුළදී. මේ සම්බුද්ධෝත් පාදේ පිහිට හෙවෝත් අපේ පාරමිතාාව අඩු වෙලා තියෙන මනං ස්මෛත්‍රයේ බුදුරජාණන්වා සසලාඟ හෝ ඒ නොහිම් සැසීම ලැබෙන නිසා පින්වත් ඔබ අප්‍රමාදී වන්න දහසකුත් එකක් ප්‍රශ්නය ජීවිතයට නැති බැරිකම්න්නේ කන්න බොන්න හිඟබේ මොනව නැතිවුනත් හදපුතේ සතුට උපන වගන්න පුළුවන් මේ ධර්මේ. ඒ සඳහා චින්තනය නිවැරදිවෙන්ටුවල පිරිසිදු දැක්මක් එකටකෙන සම්මාදිට්ටිය කියලා. ඔබට තියෙනවා මහ විශාල ධනයක්. මහල් සයක මාලිගයා. ඒවගේ අතට පයට වැඩකාරයන් ප්‍රකෝටි ගණනක ධනයක් කිසි දෙයක් අඩු වෙලානෑ. හැබැයි ඔබට හිතුුණුත් මේක මදී කියලා ඔබට කවදාවත් සතුවෙන්න බෑ ඔබ හිතුරුන් මටි නම් දිීමත් තමත්තික හොයන්න්න ඒ හොෝලා ඉවර වුණත් ඒ ආසාාවත් තියනකම් ඔහුට කවදාවසුවසයනින් දෙ යන්න නෑ. සුවසේ තිිබි දෙන්න නාම් වෙන්නන්නේ. සුවදායක ජීවිතයක් කවදාක්වත් අම්ඹවෙන්න ඇයි යා. හඳුනගත්තනෑ මේ මනස ඉල්ලනදේ කවදාව දීල පිරිමහන්න පුළුවන් කියලා. මේ මනසසිල්ලන්නවනේ රාගක ස්පර්සයන් මේ මනසසිල්ලන්වා කෝධසාගතතාරමුණ මේ මනසසිල්ලන්නේ අරබුදධ අරගල කළහකාය ත්වන් මේ මනසැමති හරියට තව කෙනෙකුට වද දෙන්න පීඩාවට පමණුවන් අන්‍යයන්ගේ අයිතීන් පැරගන්න හොරමැරකම් කරන්න වැරදි කාමසේවනයන් කරන්න පෙලන්න තලන් හෙලන් මේ මනසහරී කැමති. මනස හටිහමතවයි. කාලයක් තිෙස අක්ුසල් තැවරච්ච සිතක්න්නේ. කාලයක් තිස්සේ කල්ප කෝටි ගැන කෙස් කුුණ රස ඔයාගැ ගේපු හිතක හැ හෙම තම පුදුව දෙයක් නෑ. ඉතින් මෙහම හිතකුම් ඇතිබනතා අරමුණ වට වසග වෙන්න ද හිටියයොත් ේම වෙන්න තිෙන ලොකමනපුරත් මේ ජීවිතය පස වෙනවා අවිච්චිමග නිරේ බැතිලා. එනි සාමතක තියාගන්න ඇත කවදාක්වත් මේ හිත සතුටු කරන්න බෑ ඉල්ලනතා කෙලෙස් අරමුණු පිරිමහන්න ගීලා. අවබෝධයක් එන්ඩෝනි සෑහීමක් ඇතිවෙන්ට්‍රෝනි සන්තුෘට් හිතා. මෙ මේ ගුණේ ති අපිච තා සංතු්ටිතා ගුණ දෙක තමයි ලක ලොකුම කෝචපති අත් සතුට වෙන්න තින ගුණක් නැවත්තකින් අපි තා සතුහිතා ඒම ලෝක ලොකුම දුපපතාත් සතුට වෙන්න තින ගුණ දෙයි අප ි තා සතුෘठහිතා අපි චතා කියන්න බොහ ේවල් බලාපොත්තු වෙෙන්න්න න जीීවත් වෙන්න जीීවන यात्र පවත්ව අවශ්‍ය පපොත්තුවන යද පයසපයා ගන්නවා කො දුපත කන්න බො දන පෝසත කන්න න් න පත පිලක්ග කිය මහ පපතටක් එෙම ඉන්න කෙලා දේශනා කරන්න භාග්‍යයතුන්ාවගේ මන්ට ලැබච්චදේ තියෙනවන ලබිච්චදේ බෙදහදාගෙන කාතත් කරදරයක් නොකර පරියරණය කරන්න. ලැබෙනදේ වියදාම් කරනව කිය එක හරි අමාරුදයක්. සැබවිින්ම දෙයක් උපයාගන්නවට වඩා අමාවරුයි ලැබෙන දේ ධර්මානුකොළු වියදම් කරන එක. දැන් කුලියක් කරලා දවසක ෘුපියල් කියයක්කර හොයාගන්න පුළුවන්නේ හොයාගත්තට ඔබ දන්නවද ඒ හොයාගන්නදේ, මෙලවටයි පරලොවටයි අයහපතක්න වෙන වියදම් කරන්න. එක ලේසින් කෙනකට බ නිසා මනිසු කියයාන ලෝකෙ සල්ලි හම්බ කරන එක මාරුයි කියලන සල්ලි හම්බ කරන එක නෙම මාලු සල්ලි වියදම් කරන එක. ඇයිඒ ඒ වියදාම් කරන එකින් ආයෙමත් පවෞතැවරෙනවන. අකුසල් තැවර එෙනවාවනම් පරලොට අනර්ථයක් වෙනවනම්. ඒ වියදම් කිරීමින් පලක්වේද පලක් වෙන නෑ. ඒ ඒ වියදම් කිරීමතුළ මහහාන අය බරකින් මිරිකලයනව වන වේදම් කිරීම සාර්ථකයිද නෑ. ඒ වියදම් කිරීමතුළින් තරහාකාර වෛරකාරු නිර්මාණ වන වවන සාර්ථකයිද වේදම් කිරීමන. ඒ වියදම්කිරීමතුලින් විහිමත්ව වෙනවන සාර්ථකයිද. ියදමනෑ. ඒ වියදම්කිරීම තුළ ත බොහෝදනෙකුට අලාභ පමුණුවවන මොෝදනෙකුට උරුමයායිතේ හිමිකමනැතිගන්නවන අසාර්කයි. ඒ වියදම් කිරීම මසරුකමක් වෙනවන ඉනිසායාාවක් වෙනවන අසාර්ථකයි. එහම් ඒ වියදම්කිරීම කීඩාවට සෙල්ලමට සල්ල මටන ියදම් කරන්න එහෙනම් අසාර්ථකයි. එනිසා කෙනෙක්ස් වියධම් කරන ද තහම්බ කනදේ වියදම් කරාදයඇතෙද තාම සහි ල්පනාවෙන් ඒක එන ෝගේ බුන්ජයය. එහෙමන දේශනා කරේ දිිකම්මම් පයෝජයේ චතුත් හංචනනි ධාපේය ආපදසු භවිත්සද. සාමාන්‍යයෙන් වියදමක් හදාගන්ටුවන ආකාරය උපයන ආදායම අනුව සලකා වියදම් සකස් කරගන්න හෙමයි සම්බුද්ධ සාසනේ. ට හෙම පහුණුවෙන ්‍රාවකයක්ට කවදාවත් වරදින්නේන. ඔබ බලන්න හොයන්නේ රුපියල් සීයයක් නම්. ඒ රුපියල් සීයෙන් රුපියල් පණහක් නැමත ආයෝජනය කරන්නට ඕනි කමකටද ඒ ව්‍යාපාරයට. එයාගේ යැපීම දිවුණු කරන්නට රුපියල් පනා කායෝජන වෙන පහක් ඉතුරුවෙනවා ඒකෙන් තවෙක කොට ස රුපියල් විසි පහගමගේ ොටසක් ටැම්පත් කරනවා අන තුරක් තුකක් පීනාව කාවත් ගන්න ඉතුරුවවෙෙන්න්නේ විසි පහයි. කොහොමහරි අන්නේ විසපයින් කාලඉන්න ොනි වෙේල් තුනක්න්න බැරින එක වෙේලක්කාරි. කාලා. ල කන දන් පැම් ූජාරගන සපංදුකක් සමසේ වෙන දරාගෙන දීවත්වෙන්වු. ඒකට හිතේ හයෝනි. අන්නතිද තමයි අපිච්චතා සන්තුට්ටිතා කෙනදෝන වෙන්නේ. රො ක ටි න් සාමාන ම සුන්ටව අප පි තා සන්තු ිතාක කියන දෙක තිබුණොත් දමසින් දවස දියුණු වෙනවා. අද එක බැජනය ත අන ක ුෙ ට ි ද නවට ැන්ජන දකු ත කන්න පුලුවන් තත්වට පෝසතතික් වෙනවාමයි. මොකද බුදු බන බොරුරාන්න කනෙක ලෝක න තාගත ධරමය නිශ්පප කරන්න කෙනෙක් ලෝක ැති නිසා කාරය සී පත් කලේ. ඇති නැනිසා අපි මේලෝක ජීවත් වෙෙදී. කසේ කිය කරි හම්බ කරගන්නවා එ ලැබෙනදේ හෝමසේ කල්පනාව විව්‍යධංකරන්තෝන මේමගේ යුගය අපි හැම දෙනාටම වගකීමක් තියෙනවයි උදෙසා කම්මැලි වෙලා හිටියොත්.ඒ වගේ කාටකකා හර බැ බැන හිටියයොත් කරෝධ කර හිටයොත් කෝප කර ගහිටියොත් කබදාවත් ප්‍රශ්නය වෙස දෙන්නේන. ඉන්න තැනින් නැගිතින් පියවරක් වෝ ඉදිරිියයට තමන් තම තමන් දක්ෂවෙන්න ටෝනි අඩ්ඩුම තරමින් ජීවත්යෙද්දේ තමන් ඉන්න නිස හතරමමායිීමම අඩු තරමින් එක අඩිය අඩීහරි පස්කොට සක්තියන වන කුමක් රෝදයක් හිටබලා වතුර ටිකක් දාල් අඩුතරමින් මිනිස් පැලයක් කර හිටවන්න එදා හිටම මිනිසු කටයුතු කලා උදේකාල හමස්කාල ඒක ඒ මනිසුන් ජීවිත උතුම් පුරද්දක් බට පත්වන තිය පුචි ඉඩ හරි ැරිමනං අඩුමතරමින් ල් පෝච්චයකට පස්්ිකක් දාලා හරි ඇත්තමොක්කරි භාජනයකට පස්්ටිකක් දානහරි මිනිසු එලබල ටිකක් කදාගත් අල බතල ටිකර හිටවගත් ඒම කලාපේ මිනිස්සු. ඒ ඕනවතනි කරන්න පුළන මහල් මන්දිරයක වඋත් අවශ්‍යතාව සහ ෝමනාවතිරන කරන්න බැරිකමක් නෑ. ඔයි විදේශක ඇතැම් ජාතියන් දියුණ ලාලනි අන්නේ මුදාරන සංකල්ප හිත්වල ඇතිව වීරී ඇතිව. අපේ මිනිස්සොඩ මෙච්චර උදාර දහමක් ලැබලත් ඒේ වීරියනත්නම් ඒ හරි අවාසනාව. ඉතින් නිසා මේ කියා දෙන කරන්න බොහෝම ගැඹුරින් හිතට ගන්න. අපේ සැසිල්ල යාගන්නයක තව කෙනකුර ලබා දෙන්න බෑ. අපි අප විමුක්තේ ඔයාගන්න නියක තව කෙනකුර ලබා දෙන්න බෑ. අපි අපේ කුස පුරවගන්නට අපි මහම්බ කරගන්නනක තව කෙනෙකුට කරලා දෙන්න බෑ නිසා කම්මලිකම නොහැ කියාවයි මතු කරන්නට තවෙන තලනවා පෙළනවට වඩා හොඳ නැද්ද පාපයක් ඇති වෙන ඇති නොවෙන විදදිට පරල්වටත් අනතුරක් ඇති නොවෙන විදියට මෙලව ජීවත් වෙනක. ඉනිසා හැම වෙලාවකොම අපි ජාතියක් ලෙස. ඒගේ එකම පිරිසක් ලෙස එකම රට හටගවාසයගැන පිරිසක් ලස ඔන්නඔ උදා වීරය තියන ටෝනි නැගී හිටින්න ජාතියක් ලෙස හම කනාාටම වීරයක්තියෙන්ටෝන ම තමන්ගේ දායකත්වේ. තම තමන්ගේ උත්හය උනන්දුව මේ උතුම් ජීවිතය මේ උතුම්පුුණේ බහමිය මේ උතුම් හට රැක ගැනීම වෙනුවෙන් යොමු කරන්න ටන පූජා කරන්ටෝන තිෙන් එහම කළොත් මේ ජීවිතය තුලදීම හෝ මතුමත්්‍ය කවදාහෝ දමස නිවන් අමාසවල් සැන ේෙන්ට ලබෙනවාමයි. මේ බනපදත් කියාදන්නේ ආනෙ පිරිසිුදු බලාපොරොත්තුව හිතේ තබාගද. තුල්ලොවක් සැනසූ ධර්මරාජ බුදුරජාණන් වහන්සගේ ශාසනය කියන්නේ පිම්පොරපු අයගේ නවාතනම්. ගුණපුරොප්පු අයගේ නවාතෙන. කබදාහු ඇත දවසක පින්පුරපු කෙන ගුණපුරපු කෙන කල්ප ගණනින් එනවා. සමහද විට කල්ප ගණනින් නැවිල්ලා බුද්ධ සාසනයක් ලැබෙනවා නිවන් නමමාාවල් සැසිෙනවා. දුර්ල්ලබ බුද්ධසාාසනයට එන්න. මාරුවෙන් පින් කරලා තියාගන්න. ප්‍රර්ථනාව කෘත්තිත තියාගන්න උදේහවා මලින් පහනින් බුදු සිරිපාපුද දේලා ඒ මහාග්‍යවතුන් වහන්සේගේ ගුණය සිහි කරලා සියලු සත්වයන්ත මෙත් වඩලා ජීවිතේ මෛත්‍රයෙන් පුර්මගෙන තිබුණතිින් ආන්‍ය ශ්‍රාවකයාගේ ඒ මෛත්‍රිය ඒ තියාගය ඒ බුදුගුණය බුදුගුණ සීපත් කිරීම මෙ හැමදේමු තුළින් කවදාහෝ දවසක හිතේ සැනසිල්ල අපරාජිත මහාමය නිධ සභාවය නිද්දෝ සමභාවය ඇති කල්ලා දෙනවා ඒවද සාතමයි මේ අමා දහම් ඔබට ඇහෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සගේ ශාසනයේ එසේ උතුම් මිරාගි විමුක්තිය ලැබූ කුසලා කුසල විපාක උන්මිශ්‍රවසයෙන් ලැබූ ්‍රහතන් වහන්සලක් තිනව කියන්නේ සමහර රාතන් වහසලගේ ජීවිත වලට අකුසල විපාකත් පලදීල තිබුණා කුසල විපාකත් පලදුන්න පිනප පිරු ෝති ඒ පිනත්ව පින ොරපු පින කවදාාහ පස්සේග විල්ලා තමන්ට සැනසිල්ල ගෙන දෙද්දිී වෙච්ච වැරද කවදාාහෝ පස්සගල්ලා. ඒ දුකට හේතුවක් වෙනවාම නිසා හරිම කල්පනාවෙන් ජීවත්වෙන්ට වටිනවා. කුසල කර්මයයි අකුසල කරමයයි. ඒක චිත්තක් සැනිකව පහ විපාග දෙන්නේ නෑ නමුත් මනුසලෝකට ාවට පස්සේ රහත් වන ඇතැම් අකුසල කරම විාගල රහතන් මාහසලදත් බේරෙන්න්න. මේ කාලි සුන්ට කෑම බීමමහිඟගේයි ආහර පානහිඟයි. බෝ ැති බරිකම් තියෙනවානේ ඔබයිතන්න මේ ලංකායි තිහස ආපු අමාරුම කාලි මේ කාලෙ කියල්ලද ඒ ඔබ නොදන්නා නිසා. මේ රටටාවත් දහසේ අවුරුද්ධක විසාාල සාගතයක් බ්‍රහ්මණතිස්ව භය කියලා කියන්නේ. රටත් තරාජිකයි හරි රජ කිටියයනෑ. ඒ ප්‍රදේශවල බලපුළුවන්කායෝ ප්‍රදේශපාලනය කරමින් ජීවත් වන. මිනිස්සුට කන්න බොන්නන ඒ මදිවට අවුරදු දොහ දාතුනක් වැස්සෙන. ඔබහිතන්න මේ කුෂිකාර්මයෙන් ජීවත්වන එබහ මෝගෝපයා සපයාගර ජීවත්වන රටකට වැස්ස ඇතුොත් කොම ඉපතත්ක් වයිද කියලා ඉතිං අවුරුදු ගණන්වලින් වෙල් යායවල් පාල් වෙලා ගිය. උපයාගත්ත ධනය දහනි තිබුණන මෙව ඔක්කොම ගෙවි ගිය. තිස්සමහා රහම විහාරය දොස් දාාහක් රහතන් වහන්සේලාට අවුරදු ගානකට ඇතිවෙන්න වී ගබඩා කරලා තිබුණා. එවගේ අම්බස්තල පව සමීපය තිබ ගබඩාාවකත් දොස් දාහක් භික්ෂූන්ට ව ගබඩා කර තිබා. මේ කරම විපාක බලවත්වන කාලි කොච්චරද කියනවා නං ඒකාල දැන් රහතන් වහන්සේලා වැඩඉන්න කාලෙනේ රහතන් වහන්සේලා අට නමක් රහතන් වහසල අටනමක් සද්‍යය රජතුමා ලට යවවා සක්ද්‍යමුදු කියන්නේෙ තාාතුමා රාජික සහතාවතය ්‍ර දිබලෝක පලනය කරන මහනු භාව සම්පාන්න දෙවියෙන සද්‍යය උරත්තුමා ලඟට යවියි මොකටද සංඝයාගේ ආ ඥාවකට ස්වාමින්හාවල ගිහිල්ල සාවාමීන් වහසල වෙනුවෙන් කියන්නකිව මේ ශ්‍රී ලංකා දරනී තලය බුද්ධ බොහුමියක් තුම බදුරජාණන් වහන්සගේ සිරි පාපිහිට ඔක බහමිය දැම් මේ ූමිය ජීවත්ව මනිසන්ට ජීත්වෙන්න්න බැ හට රජිකයි කන්න බොන්න නෑ අවු දු දොලහක් දහතුනකින් වැැහි වැටලනෑ වැවපොක්නු හිඳදි ලගීල්ල ඒවගේ දළ ූලාස් රොක්කොම හිඳදි ලගේහිලා ගහ කොල කොලලාතු බට පල්තික විිරක් තුර වෙලා හැම අතින්ම ගදො තින්න්නේ මහ පොව නිසු ද ජීත්ව බැ කියලා න්නදැ රහතන් වහන්සල ගේ සක්ද ම ඳරට පනි විඩයක් කිවවා. කි මොකටද. පහිටක් ල්ලගන්න මේ ජාතියට පිහිටක් වෙන්න මේ බොහමයට පිහිටක් වෙන්න මේ රට පිහිටක් වෙන්න කියන පනිිවිඩයයි රහන්හන්ස වෙන සක්දවරත්තුමාට ලබදන්නේ සක්ද්‍යවුදු මොක්ද ලාිකිව දන් අපි කියන නේ දවත් ලන්න දවියන්ගේ පිටවල බ ද කියලා කියෙනවන්නේ. රහතන් වහසලා ආරාධනා කරද සක්්‍යව රක්තුමා කියෙනවා ස්වාමීනී මේ ශ්‍රී ලංකා ධරනය තලේ මේ කාල ජීවත්වල මිනිසුන්ට ම විද කුස ලදීල යනකිවවා වකම් ප දදිී යනකිවා ඒකයිකකිව මේ මහ වියස විල් ෙ මේ වෙලා මට පහිට ෙන් බැකිවා මටේක දෙ කරන්න පුළුවන් ඔබහන්සලා මේ බද්ධසාසන රකගන්න ෑ බ හන්සේ ක්ෂාවෙන්ටනි, බහන්සවෙලා දදීවට පලා යන්නකිවා. ම්බදදිවට නැව නැල යන වනම්, මම ඒ යන ගමන. ඔබවාන්සේලා රක්ෂාව දෙන්න ඔවාහන්සර නැව ම ල දෙන්න ඒෙද ඔබහන්සේලා සියලූම අවශ්‍යකන සිවපසසි ලබා දෙන්න කිය මේ විදියට පරන්දුනා මසාක. දව රජතු මාටවත් බැරි වුණා ඒ සාගත සමය දුර්බියෙක්‍ර සසාමය නියන් සමය නිම වට පත් කරන්න. මිනිස් පුද්දුම විදියට මැරුණා කෑමබියීම ැතුව ලිඩ රෝග හැදර විශාල පිරිසක් මැරුණ ිනිස් හයයට රූකට වගේ බවට පත්ව වනාා ෑම බීම නැතුව සහර තැන්වල සඳහන් වෙනවා මිනිස්සු ඔවනෝන ගාතනය කරගන මස්සනු බව කලාකය. තකොට පච්චර විපතක් ඇතිවෙන්ට ඇතිද ඉතින් මේ කාලිත් සාස්වාමීන් වහන්සේ ලා සිල් රැකගෙන ගුණ රැගෙන. බදදු මා කාර පහසුවකින් මේ බුල්ධසාපන රකගත්තා. මතකේ තියාගෙන හිටිය ධරමය ස්කන්ධාසූ හරණනහක් එක අකුරක්වත් අමතක වන්න දුන්නේ නෑ සමාහරිට සතියකට සතියකට සැරයක්ත් බත්කටක් කම්වෙලනෑවලදන්න හොම දෙේ එ දුක. අර විසි පන්දාහක් නැත විසිහතරදාහක් රහතන් වහන්සලාට තිස්ස මආරාමය අම්බස්තලේ ම විසාාල වී ගබඩා තිබුණනේ කරමයේ බලවත්වනකොට ඒ වී ගබඩාවල තිබ වීටික මීෝ කෑව දබස් කීහිපයක් ඇතුළට. ප ස බලව න හැම පැත්තෙන්මනතුර වෙනවා තිැ අප ජීවත කා තම රු හර පා දක ස් හම නත්ත හොමේද ොච්චර හරි මනිස්සු අ ග දයටටම අද බැටෙන්ල. ඉතිං එදා විසි හතරදාහ රහතන්වා සෙලාට අව නියන් කාලේම බල දන්න හදතුමා එෙම ඒ කාල සංගයාට සැලකයි හදතුමා මගද කළේ ලැබෙන දේ ජායම නිසාල කොටසක් සංගයාාවුවෙන් ගබඩා කළලතිීම. ඒ ඒ ගබදාා කළලා තිබ වීටික පවා. ආතී දෙකතුනකින් දහය බවට පත්ව වන මීයොකෑම. එ කරමේ බලේ ඉතින් හතන් සල් හිතනවා තිස්සම හරමි වැඩදන්න අපට ආහර ලබාගන්න පුලන් දන්න ලබාගන පුල අන්බස්තලයට ගිය. හේතියන විසාහල දහ්‍ය ආගාරය සමුත් අම්ස් පිරිස පිතත් ද හ හ ිත් ැන දෙ පිරිසම එක තැනකද ුණ ැුණන පතිිකාරගත් හ දැ ොහට හ වැක් න කියලා. ඒ වනාන්තරයේම ඒ ගස්යට වාඩි වෙලා සමාප්‍යය සුවයන්ට සම වැදිල අවසාලයේ පිරිනිවන් වැඩිය. සියලු රහත අන්මාසන එතන විසි හතර දාාවක් එක්ෙනෙක් දෙන්න තුන් දෙෙනෙක් නම වි හතර දාහ ක්‍රහතන්න්නවා ල දාන නැතුවේ බහුමියේ පිරිනිවන් වැඩලතියෙන. ඒනම් ඔබටමට අකොසලේ පාකතාව කොච්චර එන්න පුළුවන්ද හමත ැෙන්ුනත් බැරින. එහෙම මැරුුණතුන් පරනොවට හාමතක් ඇති නොවෙන්න වැඩකරගන්නයි තතාගෙතෙනව දහම් දේශනා කරන්නේ. මෙලොව දුක පෙන්වා වදාලා. පරලොව දුකක් පෙන්වා වදාලා. පරලොව දුකට නොවතතින් මෙල්ලොව දුකේ හරිදිවත්වෙන්න්නේ. ොච්චටුව නවදිය දර්ශනයේ බදුරජාණන් වහච ලබාදන දර්ශනයමි කාම උමතුවෙන්. බැටගන කාමුකයන්ට පමණක් කාම අවශ්‍යතා පිරිමසාගන්ත ඇත්ති හේතුව වන දර්ශනයක් නෙව. ැම සුව කැස මයනුත් ලබන්න පුළුවන් ම ධරමය තුළ හත්තන් ධර්මය තුළල පහිටලා. ඉතින් එනිසා ම ධරමයතු ලිින්ග ප දවා දන ීර උදාර පිවිතුරු ශාන්ත සොන්දර දුර දර්ශි තු මිගැන්වීම මේ ජීවිතට ඒ තරම වතිදවා. මොන තරන් දුර් භේක්ෂ කාලයන් ත් මොන තරග අපහසු කාලයන්නාවත් ධරමේ පිහිටපුොකෙන දරම මේ විසින්ට කෙනවා. එනිසාක් වැදගත් වෙන්නේ. අද වගේ හෙට වගේ මෙ තාවකාලෙකු හොයෙන සැනසිල්ල නෙමයි දීර්ක කාලයනවල බන සැනසිල්ල එක නැමත අවධාරමය කරන්න අපි හැම වෙලාක්ම සූදානම් වන්න එදා ත්වල ගැන හිතන්ට විතරයි. අපි ඇම් වෙලාකෝ බරලවක් ගැන හිතන්න නැත්නම්. සංසාරිත් මෙ දක්වන්නද අත්මිදල හෙටත් දුක් පෙෙනවා කමදාවත් මේ කවසන් වෙන්න නෑන එනිසා දුකා අවසන් කරන්න අද අදම අමා ධරම මේ හැසිරෙන්ඩ. ඒක තමයි මේ මගේ බනකත්හාවකින් ඔබට කියාදන මිහිරි දහම් කරුණ. අද අදම අමාරු තැන්මද ධනම මේ හැසිරෙන් ඒකාල හිටපු මිනිස්සු කොච්චර දුක්කම් කටලු බාධක ආවත්ේ හැම තැනකම ධර්මී හැසිවුුණා. ඒක ඒ කාල හිටපු මිනිසුන්ගේ අදන්න මනිසුන්ගේ වෙනස ජන සමාජයක කවර කාලයක වුවත් දෙපාර්ශවය මේ කැන කුසල් දහමම් සම්පාධනයක නොදවත්තින්නවා අකුසාල් දහම්පාධනක න දවතින්නවා සත්පුරසයනුත්තියන්නවා සත් පුරසයනුත්තිනයක තම න සමාජී ැට ඒක කාටවත් සීට සීයක් සෝධනයක කරට බෑන. ුදුරජාණන් වහන් से पහළ වනා සැවත්නුව දවරා මහාरे වැඩ හිටिया තවත් විහාර अस्ස්ථාන ගානක වැඩ හිටිය ධර්මය දේශනා කලා සැවත්නුව විතरा कोෝටි හතक ජनග්‍රහාණයක් के දා හිටිය कोෝටි පහක්ම මග පල ලාබීෙන් බවට පත් කලා තවත් විसा පिින් සක්තිසරने පිහිට हुව ඒ අතරर् ච න්දසූ කරල වගේयाත් थටिया मजर्य कोෝසි තාन ව गयाත් थහිටිය देवदतල වගේया थටිය देवदට ආහාර පාන ලබාदීप දත්තට සවපස්සේ පෝජකර පය කල්පනා කලා බුදුරජාණන් වහන්ද සතු රෙක්ලේස. ඉතින් එහෙමනං එදා දේවදත්තට එකකම මහාපපුරුෂ ලක්ෂණයක් වත් නැතුව. දේවදත්තට දේවදත්වක ශරීයටය කවදාවද රැස්ලහිදු නෑනේ ප්‍රැස්වේදන ශටීරයක් දල මහාපුරෂ ලක්ෂණඇති සිය පින් සිරින් සාර්වටතු බුදුරජාණන් වහන්සේ සතුරෙක්වොට සලකපු මිනිස්ස වෙදා හිටිය. තින් එහෙ එකේ එදත් සත්පුරස වූ අසපුර සෝ පිරිස් ජන සමාජ හිටිය. ස පුරෂයා දනුවා ික් විජය කලා ක්සර ද න අතම දුුණා. අසත්පුරුෂය තාම සංසාර. අසත්පුරෂය තාම නිරයේ අසත්පුරසසියට හෙතත් කඳුල අනිත් දත් කඳු සදාකල්ල සමෝසරණ වන්න කඳුලු. එනිසා ඔබ සත්පුරස වනු ඔබට සදා කල්ලි මේ උතුම් අමාධහරම පිට තියෙනවා ප්‍රතිපා දක් තියන ඒද ගැන තමයි කතා කරන. සුගති ප්‍රතිපදාව දුගති ප්‍රතිපදාව. සුගති ප්‍රතිපදාවම තව දුරට දුණු ලාාට පස නිම ප්‍රතිපදාව . ලෞකක ප්‍රතිබදාවසා ලෝකෝත් තර ප්‍රතිපදාමේ ප්‍රතිපදා දෙක හයට හඳුරගන්තෝන ලෞකික ප්‍රතිපදාව ධරමයෙන් යුක්ත වනත් ධරමය හා මස්ත්‍රව ලෞකක ප්‍රතිපදාව. නැතං ධරමය පාදක කරගත් ලෞකක ප්‍රතිබදාව සැනසිල්ලට හේතුවා. ධරමයෙන් ඇත් වෙෙලා යන ලෞකික ජීවිතය, තරම් නපුරක් තවනෑ. එනිසා ඔබ මේ ලැබි මිනිස් ජීවිතය උපරිම සැනසිල්ල ලබා ගන්න පුළුවන් තරම් උපරමෙන් සිත කුසලයෙන් පිරිසුදු කරන්න. ුසල කොත් රහත්තුනත් පසයෙන් වැකලම මුලින් කිවනන්නේ ඒට හොඳ කතහාවක්තිය නොම බන පොදේ ලකුන්ටක බද්ධිය මහා රහතන්වාසේ හලතියෙනවානේ ඒ රහතන් වහන්සේ පොල දෙින් අඩි දෙක තුනක්වත් උසන දැ ඒකාල් හෙටක මනිසු අඩි විස්ක් විසි හක්වෙතර උසයි සාමානයෙන්ක තතිහිට වඩා වැඩිවෙන්න පුුවන්. මිම ටනුව තුත්විෙන අනුකල අපේ ධර්මය උගන් වන. එතකොට මේ රහතන් වස බොහොම පොඩි ශරීරෙන් ොම පොඩි නිතර හසයයට ලක්වෙනවා. හැම කෙනගේ මුසුල්ුවට ලක්වෙන විුළුවට ලක්වෙනවා. කට්ටිය කනෙන් අධිනවා නහය මිරිකනවා ටොකුවනිනවා ඇදන් දන්නේනෑ මේ රහතන්වාදන මතුල මොෝදනා පව් කරගන්නවා ඇැ ඉපදුණේ මහ පෝසත් පවුල්ලක. ඉතින් මොකක්දම මේ ලිපාකය. මේ රහතන් වහන්සේ පදුමුත්තර බුදුරජාණන්මාහන්සගේ කාලේ මහකල්ප ලක්ෂයකට කලින් මේ ලෝකට පහලවෙච්ච රන්ටැස් වහදෙන සිරිපාපියොම් දරන තබන තබන සිරිපාදයට රප්ියොම් මතුවෙන. පදමුත්තර බදුරජාණන් වහන්සගේ ශාසනයේ, ප්‍රධාන නගරය තමයි හන්සවති නගරය, හන්සපති නගය තමයි පදමුත්තර බුදුරජාණන්හසේ දහම්දශනා කළේ වැඩ සිටිය පහළවනේ ඉතින් මේ හන්සබති නගරේ මහා භෝග කුලේ මහා පෝසත් පවුලක ඉපදලා. ඇැ කල්ප ලක්ෂයකට හ පැත්ත කතාව में කියන්නේ. මෙහම ඉපදිලා ඒකම් भික්කු මංජුස්සරානම් අගත් ढානේ, ත පන් තන් දිස්වා එක්තරා භික්සන් වහන්ේ නමක්, ක්ෂුවට තනතුරක් ලබුණ කාගෙන්ද පදමුත්තර බදුරජාණන් වහන්සගේ. මොක්ද ලබිච තනතුර මිහිරි හඩින් මංජුස්සර කියන මෙහිරි හඩන මෙහිරි හ්ඩින් දහම් දේශනා කරන භික්‍ෂූන් වහන්සේලාතර මෙන්න මේ භික්‍ෂුව අග්‍රයි කියලා තනතුරක් ලබා දුන්න. මධහුරස්වරයින් මිහිරි හන්ඩින් දහම් දෙසන භික්‍ෂුන් හ වෙලාතර ප්‍රධානයි කියලා තනතුරක් ලබාදුන්. අන්නේ වෙලාවෙේ මෙන්න මේ උපාසගතුමා සමී පෙහිටිය. පාකතුමාට අදහසක් ඇතිවෙනවා අහෝවත අහම්පි අනාගතයේ අනේ මමත් අනාගත කාලේ මෙන්න මේ වගේ තනතුරක් ලබන්නවයි එක නට විධ කැමැතිවී මැතිවෙනවානි විත ූමනාව ඇතිවෙනවාන විධ පාර්ථන බලාපොරොත්තු හිත්වල තියෙනවන ඉතින් මේ උපාසකතුමාටත් අදහසක් ඇතිවුණ අනාගතයේ එක කියන්නේ කවදා හෝ බුද්ධසාාසනයක මේ පදුමුත්තර බුද්ධ සාසනය මෙන්න මේ අසවල් භික්ෂුවල් ලබපු මද තනතුර මිහිරි හඩින් දහම් දෙසන භික්‍ෂූන් වහන්සේලාතර ප්‍රධානායිකෙන මෙන්න මේ තනතුට මමත් ලබන් ඕන. මේම ප්‍රාර්ථනා කරගෙන මොකද කලේ මොහෝ පිම් පිරවා. මොහෝ පිම් පුරාගෙන දන්දුන්න සිිල්ලා රක්ෂා කන ලක්ෂ ගන රහතන් ව සේලාට දැ ප්‍රර්ථනා මකක්ද අනාගතයේ බුද්ධ ාසනයක මහිරි හඩින් බන කියන්න එකතම ප්‍රර්ථන බලාපොරොත්තුව. ඉතින් මේ ප්‍රාර්ථන බලාපොරොත්තුව මතින් තැමදැ. ාක තුමා ජීවිතයෙන් ජීවිතෙට එෙන්නේ ඔහොම එන ගමනෙදී විපස්සී හෝ එමනත්තම් පොස්ස කියන මේ බුදුරජාණන් වහන්සලා දෙනමගින් එක බුදුරජාණන් වහන්සේනමක් හුණ ගැවුණන අපේ තු විපස්ස බදුරජාණන් වහසේ කියලා ආනේ විපස්සේ බුදුරජාණන් වහන්සේගේ කාලේ මේ උපාසක තුමා ඔබහිතන්න කවුරු කියලාද හරි ලස්සන පියාපත් ඇති මිහිරිහඬින් නාද කරන කෝුලි චිත්ත පත්ත කෝකි දෝ කියලා කියන්න මිහිරිහඩි නාද කරන විස්විතුරු පියා ප්‍රසාරණයක ලහස ගිලිලා යන කෝකිලයි. කෝවුලේ. තැන් අදකාලෙ වුනත් තිමාල පරවතයේ එබන්ඳු කෝකිලයන් ඉන්නවා. හරි මිහිරි හඬින් නාද කරනවා. ඒ කවුල්ලගේ නාදීේ නින් නාද දෙනවා. අපිතම කෝ යටාත්තේ දං කෑගහලා උඩාත්තට පියාභගන කිිලේ ශබ්දය හන්න පුල්වා. පරවතේ කන්දකි දං මිහිරි හඩින් නාද කරල්ලා වේගෙන් පියාම්බලන අනි කන්දට තමන් කරපු නාදය තන්ටමහෙනවා නැවත නාද කරවා. අන්නේ විචිත්‍ර වූ කෝකිලයන් ඉන්නවා. ඉතින් මේ විදිහයට මේ උපාසකතුමාත් පපසේ බුදුරජාණන් වහන්සිගේ කාලේ හිමාල වනාරණ ප්‍රදේපට යාබද ප්‍රදේශයක විසිතුරු පියාපත් ඇති මිහිරි හඬින් නාද කරන කෝකිලේ.වෙලා හිපදුුණ. ඉතින් මේ කෝකිලයා තමන්ගේ පැටවුන්ට පළතුරු ගෙහින්දීල පෝෂණය කරම. ඉතින් විවිධ තැන්ගල්ට ිල්ල පළතුරු කඩාගෙනෙනවා. දවසක්දා හජතුමාගේ උද්‍යානයට ගිය. ඇදතුමාගේ උද්‍යානයටග හිල්ලා අඹගෙඩියක් අබානු භව කල මිහිරි අඹගඩියා. හොටෙන් නරගෙන හසේ පියා අඹගෙන යනම තරම ලොකු අඹගෙඩියා දැම මේ කාර්දම අභගෙඩිය අරගෙනයන්නේ තමන්ගේ දරුවන්ට පැටවුන්ට. එ මෙහි මාරගෙනයන කොට විපස්සී බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා දැක්කා. පැට්‍රන්තැස් විහිදෙන කොට නේලපේතලෝ හිතෝ දා තමාන් දිිෂ්ට ප්‍රභාස්වර කියන ප්‍රශ්මි මණ්ඩලය හිදන කොට අප්‍රමාණ සතුටක්ේ. තිරිසංගත සත්තු පවා නතර වෙලා බලනවනේ නැමතිලා බලවා තිරිසංගත සත්තු පවා. ඉතිෙ හරි ආස්චරයමන් මේ විචිත්‍ර පියාපත් ඇති මිහිරි හන්ඩි නාද දෙන්න කෝකිෙලයා මකද කළේ මේ කෝකිලයා හිතුවා මම මේ බුදුරජාණන් වහන්සේට යම පූජරන්න පෙර සංසාරය දාානය හුරු හදව තක්තියෙන කෙනෙක් පිරිසංගත ජීවිතයට ගියා දන්දෙනවා. එක තමයි හැට රුද්දමතු වෙලා එවා දැ ලක්ෂ ගණ රහතන්වා කලට දන්දී ලාපු ගමනක්නේ ඉති මේ ස ාන් දුටු මාත්‍රයම මේ කෝකිල හිතනවා වෙන දවසක මට විපසේ බුදුජාණන්හන්ේ මොුණ ගහැෙනකොට පූජකරන්න කකිපේ දෙ නෑ අද මගේලාඟ මීහිරි අභගෙඩියක් තියෙනවා විපසේ බදුරජාණන් වහන්සේ තාම දානි වලදලන වෙලාවත් තොදර තියෙනවා. එහෙනම් මම පූජා කරන්ටෝන් ආන්නේ වෙලාවේ විපසේ බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්තා. හඳුරගත්තා මේ පිචිත්‍ර පියාපත් ඇතිකෝකිලයා මට මේ අඹගඩිය පූජාකරන්න කැමටය කියලා. රහතන් වහන්සේ නමක් කිටියා ආ නිර්හතන් ව තමයි ඒ විපස් විපසේ බුදුරජාණන් වහන්සේගේ අග්‍රස් ්‍රාවක අසෝකමහා අගල පස්ථයි අසෝක මහා රහතන් වහන්සේ ඉතින් මේ අසෝක ස්වාමින්න් වහන්සේට කිව්වා මගේ පාත්‍රී නැත්තම පාත්‍ර අශ්‍යය කියලන්නේ වෙලාවේ පාත්‍රය ලබා දුන්න විපස්සේ බදුරජාණන් වහන්සේට අන කෝකලයා අහසින්ම පාත්වෙලා හර මිහිරි අඹගෙඩිය බුදුරජාණන් වහන්සට පූජ කලා පෝජා කරල්ල අප්‍රමාණ සතුටක්ද පෝජා කරල්ලා දැ පෝජාකරත්වය එක සිරිමත් ජයග්‍රහණයක්නේ මනුස්සෙකොටත් හිතෙන් නැ දෙයක් සතාට හිතුන මනුස්සකටත් මනුස්සයෙක් වත් නොදකින ඇ තක් මේ සතා දැක්කනේ මිනිසුන්ටත් නොදැනිච්චේ බුදු ගුණය මේ පක්ෂියයට දැනුණා. ඒකන හිතුවේ වෙන දවසක මම පලතුරු නෙලාගෙන යනකොට බුදුරජාණන් වහසේ මෛඉදිරයට එන්නේ නෑ හැබැයි අද බුදුරජාණන් වහපත් වැදඉන්නවා ධනිතත් ලාවතිවා පූජා කරන්න දෙකුත් තියෙන. මේක තම එක්ම අවස්ථාව මගේ මතු සැනසිල්ල හිමි කරගන්න කියලා පෝජා කලා.විපස්සේ බුදුරාණන් වහවෙත් පුදුමා කාරකරුණාවක මොකද කළේ මේ කෝ කියල බලා සිටියදීම අම්ඹෙඩිය ගලඳවා. ඒක කරුණාාවෙන් සිද්ධ කරන දයා. අපිතමක කෞරුවාර කෙනෙක් දුකසේ දාන පූජා කළ හම යායට හිතෙන්න්න පුළවානි මේ දානනම් වනද යිදන්න කියලා. උන්නා කියල දාසියක් හිටියයනේ ඒ දාසය බැල මේවරකම් කලා ගෙදරක ජීවත් වනේ. එලි වෙනකම් වීකොටලා. ී කොටලා ඉට පස්ේ හල්වලින් ඉතුරුවෙන සු සහල් තියෙනවන්නේ සුනුහල් වතුරෙන් අනලා අලුපල්ලෙ දාලා ට යක්ක් චගත් ලළු න බුලුද ලුමිර සුද ැමමුකුත්න පිටිටිකක් ේතර ැ පිච්චිල තියෙෙන මේක ොතාගත්ත රෙදි කඩමාල්ල යන්නේ උදේ පාන්දර නාල වතුරාරගෙන්න්න මෙම යනකොට බුදුරජාණ වවාසේ මො ැ්ුණ. ඉතින් ද කොහොද පෝජා කරනීමට රෙදි කඩමාල්ලෙ ඔතල යෙන කුඩු කැවම ත්තම අමු පිටිටික. එහමහිතන ැතිව ග්‍යවතුන් වට පජ කළලා ඉතිං හිතනවා එපුුණන්න හිතන ඉතින් භාග්‍යෝතුන්වාන්සට රාජරජ මහාමාත්වරු දන් දෙනවා මම දෙන මේ ධනනිතින් වලදෙනෙක් නෑ අරගෙනගහිල කොහ අර අයින් කරලා වෙනතැකින් පිඩ පාදල ාගන කමක්නෑ ලළද වව හොඳයි මගේ දාන පිළිගත්තන ඒ ඇතිකළ හිතුවා මේ සිතිවිල්ල දැක්ක භාගයතුන් වන්ස දකලා ලැක බදාාරලා පුන්නාට පේන සේම නොනුත් නැති ඇඹුලුද නති හරියට ඉදිලත් නැති නීරස වූ මේ කැවමන ත්ත මේ රටය වැලළඳවා. ඉතින් අප්‍රමාණ සතුට කෑට ඇති වුණා අන්න ඒ වගේ භාග්‍යවතුන්සේ අන්න්‍යයන්ට පිහිට වෙන්න දෙන දානේ සමට බලා සිටිය දීම වලදනවා ඉතින් මේ පක්ෂයාට තේන ලෙසම ඒ දානේ අම ගෙඩිය වැළඳවා ඒ ප්‍රීතිය කොච්චරද කියනවනම් මේ චිත්ත පත්ත කෝ කියලයා පියාභගෙන ගියා කඩුවට දින හතක් නිරහාරයි දින හතක් මේ සතතා නිරාරමීටය සානය සත්‍රයකටකරැයක්වත්තින්නදබ. සඟග සතුන්ට පච්චහරි ෂදාගන්න ඇතිවේෙන දැ සපතු බලන්න උදේ දම් හවස්වෙලකම්ම කනවා. රෑවෙලා කූඩුවට යන්නේ කුසගන්න නිමච්චෙන් දැනමේ ජීවිතය ආරක්ෂාක කරන්න නැතං උදේ අධිවෙච්ච වෙලාවේදම් මුළු තිස්පැේම් මොනුවාගේ ඔය ඔයා හොටෙන් අවුලනඒවා හොටෙන් අවුලලර කනවා නියපතුවලින් කඩාගන්නේ වහම ඒ ආදී වසන සතුන්ගේ ස්භාවයක තමයි ටරාගණී වැඩී සතුන්ට එකකනෙක් චුදාාගින්න වැඩි ඉක්මනින්ම දිරවනවා පිටි බවට පත්වවා දීර බවට පත්වෙනවා ඒ විදියට දැම් මේ සතා මේ කෝකෙල අදත් ඒේ කුසගෙන දන්න නමුත් මගේ අභගඩිය ඒ බුදුරජාණන් වහසේ වැළඳවාන කියන මෙන්න මේ සතුට නිසා මහටු දුකක් දැනෙ නෑ ඉතින් මෙහෙම කාලේගේෙවද මිහිරි අභගඩයක් පෝජා කලා මීරි අභගඩියයක් පෝජා කරලා කාලය ප්‍රමයෙන් ගෙවිලගිය අපේ බුදුරජාණන් වහන්සේගේ ශාසනය දක්වාම දැන් ඔන්න එන්න ගමනෙදී නැවත වතාවක් මන ගැවුණ කාශභ බුදුරජාණන් වහන්සේ ශාසනය. කාශ බුදුරජාණන්හන්සගේ ශාසනය මොනගහන කොට මේ උපාසකතුන් ඇතම් මේ කෝකිලිය මනුසලෝකයි පදිලායින්නද බොෝම දක්ෂයෙක් මොකටද ඉදි කිරීම්වලට දැන් කාශප බුදුරජාණන් වහන්සේ ස්වර්ණය චෛතයක් දිකලලාන ිරරිනිවන් පැවට පස ම විශවාල චෛත්‍යයක් යොදදුන් හතක් විතර දිගපල් ඇති චෛත්‍ය හදන්න හදුවේ නමුත් ප්‍රධාන වඩු හවත් නැ . තුමා කාල ්‍රාහන වඩුව වෙලා ඉදිි කරන කරමාන්තය ප්‍රධානය වෙලා මේ චෛත්‍යය පුංචි කලා අප යොදුන කටහදම කිවවා. අනාගත ිනිසුන්ට නත්තු කර ගන්න බරිරවේව. එහෙම හිතලා අපමානස්ස බුද්ධස පමාණං අකාසි අපප්‍රමාණ ගුණය ඇති බුදුරජාණන් වහන්සේගේ චෛත්‍යය අඩු කලාප පුංචි කලා ප්‍රමාණ කලා තේන කම් මේේන නිවත්ත නි්බත්ටටානේ අනෙහි නීච තරපපමානෝ හෝතති. දැ මෙන්න කරමේ විපාකෙ බැලච්ච හැටි. එදාර මිහිරි හඩින්, බන කියන්න ඕන කළ පාර්ථනාවක් කලලා පින් පිර ගමනේ විපස බදුරජාණන් ව වට මහිරරි අමගෙඩියක් පෝජ කළ. උපදන උපදින ජාතිවල කටහන් හරි මිහිරී. වචනයක් කතාකල ආකර්ෂය ව ඇදිල්ල බැඳදිලියන ඒතනන් ලස්සන කහන්ට ලෝ මිනිස් වන්වුව හන් ලස්සන ත්තු පෙර සංසාහන පින් පුරලලා ති ලස්සන කටහන්ක් ැබෙත් වෙල ලස වන හ . ඒතකරන්න බැරවෙනවා ජාති ාති එකයි ලඟ විපාකෙ. දැන්ගර කාශම බුදුරජාණන් වහන්සේගේ චෛත්‍යය පුංචි කරන්න ෝනිකළ කිෙව්වන ආන්නේ විාග පලදුන්න මකද නේ උපදදි උපජන සෑම ජතතියක කොට වෙලා පද න ො දැ අපේ ුද්ධ වාසන භාග්‍යවොතුන්වාසගේ කාල සැවැත්තුවර මහා පසත් පවුල කගේපදුණා බද්ධිය කියල නම ලැබන. බහස්සරුතයි ධර්මකතිකයි පැවිදි ලා මිහිරි හඩින් ලෝක ධර්මදේශනා කරනවා. ඉතින් දවසක්දාාමේ ස්වාමීන් වහන්සේ ඇවිදගෙනයන කොට. හ පාරය විදන මිනිස්සු වීලුවට උසුලු විසලු කරලා විහිලු කරනවා. ඇදැ පුංචිනි සනෑයන කුරුවනි තින් එක කාන්තාව හිනාවනා එනත් විලට හිනාාවන හිනාාවෙන වෙෙලා මේ ස්වාීෙන්න්නාව ද අට්ික සංඥාාව වඩන්නේ මේ කාන්තාවගේ දත් ඇට ටික දිහාබල අට්ටික සංඥාව හොඳදොටිකගුන ඒඒ ගමන් කරන ගමම් අනාගාමී බවට පත්ව වනා. පස්ෙ කාලෙක ඒ සාරිපපුොත්ත මහා ස්වාමීන් වහන්සේගේ හ මනවාසනාවක් හල ස්වාාවෙන් නැති හාරහත් භාවයට පත්වුණා. විසාල් පිරිස් අතර මිහිරි හඩින් ධනම දේශනාක ැබැයි දරමාසනය වාඩිය වනාාම දර්මාසනය විශාලයි මහම පුංචේයට පේෙන් අර විපාකි පලදීල රහත් වනත් කරමය පල දෙෙනවා. හැබැයි පිනත් පලදුන්න මීහිරි හඩින් බන කියනවා අහන් අහන් ආසයි. කන වෙන පත්තකට හරවන්න හිතෙන්නේනෑ ඉතින් මේ රහතන් වහන්සේ. ෙ මේ ලක ද ට බදුරජාණන් වහ පදශන කරන්නවා පස්සතනෝ තුන් මේ බික්වේ ඒතම් බික්කුම් ගත් චන්තන් දුද්බන්න ද්දසිික කෝටිමක. බික්කූන පරිභූතරූපන් මහන ුබලට පේනුවදර ඇති එන බික්ෂුව හරිම අවලස්සනයි. ඒවගේම බලන්න අප්‍රියයි. ඒැ ලස්සනනෑ කොටයි මහනන ය එ භික්‍ෂුව. ඒ සෝකෝ ික්ක මේ බික්කුම් මහිද්ිකෝ මහනු භාවෝ ඔය භික්ෂුව හරිම මහනු භාව සම්පන්නය කිවවා. නචසා සමාපත්්‍යය සොල භරූපා යාතේන භික්කුණා අසමාපන්න පුබ්බා. ඒ භික්ෂුව ස නොදි එක්ම සමමාත්‍යයක්කො ොයාගන්න බෑ හරි අපහසුවයක ඒ තරම් බලබත්වූ භික්ෂවා. එච්චර බලබත් හැකියාවක් ති බේද පවා. අර කරමයක් පල දිනති බලලා. එනිසා බුදුරජාණන්වාහ්‍ර දේශනා කරනවා මේ ලෝකේ ජීවත් එෙද්දි ඉතාමසිහි කල්පනාවෙන් අකුසලයක් කියලා ඒ මේක පුංචි අකුසලයයක් කිය නොසකකායින්නෙ. කුසලේ පංච දෙයක් නය කියලා ඒ හෑලු කරන්නපා උපරිමීමකින් පින්පුරාග උපරිීමකින් කුසල් කරගනිති එ හත්න් මජ දාාරනවා අධ්‍යතංච පානාතති බහිද්දාාජ විපස්ස ඇති, අනාවරණ දස්ාව, නසෝග හෝසේන ව යැති. පංචපාදානස්කකාන්ද සංක්‍යයාත් අධ්‍යාත්මික ලෝකයක්ත් පංචපාදානස්කන්ද සංක්‍යයාද බාහිර ෝකයක් කියන මේ උබය ලෝකයම විපසනා අනුවනින් දැකබදාාරලා අවබෝධ කරගත්තුොත් එයා කවරුවත් කියන ෙට ැබට න්නේ නෑ කාගේත්කීමකටයා මුලා වෙන්නනෑ. කාන්ත සියල්ල ිභවනය කට රහතන් වවාස නමක් බවට පත් වෙනවා. එහෙම දේශනා කල පිරිනිවන් වඩි නාසන්නන්නේ වදාාරෙනවා. බුද්දෝච මේ වරන්දර්ජා සෝච ලබ්ේතම මේ වරෝ ගන්හෙහං සබ් ලෝකස් නිච්චං කායගතා සතිෙන් කියන. බුදුරජාණන් වන්සේ මට වරයක් ලබාදුන්නත් මත්තේ වරය ගන්නවන මම එක්ම වරයා ඉල්ලන්න මක්ද මේ ලෝකෙ හැම දෙෙනමකායගතා සතිය වඩත්වා කියනවරයයි. ඒ කිය ලකෙ සියලු සත්්‍යයෝ කායගතාපති භහාවනාවේදිය නිවන්දකිත්වා කියෙන වර. ලබනවා කියලා මේ රහතන්වා ක කරුණාව පලට කරලා ය උතුන්වා से පිරිින්वाන් බඩිය එනිසා කළ පින් කළ පවකාවදදාාවෝ පලදනම ඔබත් බොම ප්‍රවේශෙන් जीීවත්තෙන් තමන්තමං දේ නම් අකුසලේ ඇ ෙලා කුසලේ ම සම්පාධනය කරග නිवाන් පිණසකට යුතු කරන්න කියලා බෝම මෛතයෙන් සිහිපත් කරනවා A සහ ceබමටහාා දේවානාගා මහිද්dhiිka punyaang anumu dittwa cirang දක් hantu sa seang Idanggonyati na hotu sekitarහtunyaataයෝ එතාාවතා අම්මහි සභang punyasපang සmbe සta අ dantu සබ සම්පති සිද්ධිය ධරම ශව නිsan sebalin. හැම හදවතක්ම නිවේවා සිත් පහන්බේවා උදාර් සිතුවෙලි පහලබේවා වීරියවන්තයන් බේවා ගුණවතුන් වේවා සිිල්වතුන් වේවා කළ ගුණ හඳු නන්නෝ වේවා සපපුර සසාදහ සඇතිවජී වත් ත්වා කෙළම්මම මෛත්‍රී කරනවා අभිවාදැන සීලිස්ස නිච්චංවද්ධා පචායිනෝ චත්තාරෝ ධම්ම ව්ඩන්ති ආයුුවන්න සුකං බල ආයු ආරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මෙමච අහෝ නිබාන සම්පත්ති ඉමිනාතේ සමිද්්‍යතු සාධු සාධෝසාධු සමාජ සංගායන.